අයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනටම භාවනා වැඩසටහන බෞද්ධ රූපහිනි නාලිකාවෙන් ප්‍රචාරය වෙන වැඩසටහන අතරේ බොහෝ දිනාගේ ගෞරවාදරයට පාත්‍ර වුණු බොහෝ ප්‍රතිචාර ලැබෙන වැදගත් වැඩසටහනක් හැටියට අපිට භාවනා වැඩසටහන හඳුන්වන්න පුළුවන් නුතුර බුදුන් වහන්සේ අනුදැන වදාළ සසර ගමන කෙටි කර ගනිමින් උදාර වූ නිර්වාණ සූය සාක්ෂාත් කර ගන්නට නිර්වාණය කරා කිමින් ළඟාවන්නට පහසු කරන භාවනාව කියනා වූ මේ ක්‍රමවේදයේ නුසෙනම් දානශීල භාවනා කියන ක්‍රමෝපායන් තුනෙන් වැදගත් අංගයක් නැත්නම් සිත එක අරමුණක පිහිටා තබාගෙන පින් සිතිවිලි සිතෙහි ජනිත කරවාගෙන විවිධාකාර වූ ඉරියව් වලින් හිඳගෙන විවිධාකාර ඉරියව් පිළිබඳව මෙනෙහි කරමින් කරන්නා වූ භාවනා ක්‍රම ලෝකේ රහසක් තිබෙනවා. බුදුබණේ සඳහන් වෙන බණ දහමේ සඳහන් වෙන භාවනා වගේම වෙනත් ආගම් වලත් භාවනාව කියන එකට විවිධ බරතැබීම් කරලා තිබෙනවා. අද වර්තමානයේ වන විට ආතතිය එහෙම නැත්නම් විෂාදිය එහෙම නැත්නම් කිසියම් ආකාරයක තිබෙන මානසික කම්පනයන් ආදී දේවල් ක්ලමතේ වගේ දේවල් නැති කරගන්නට නැත්නම් එවැනි දේවල් වලට විසඳුමක් හැටියට භාවනාව නියම කරනවා බොහෝ විට වෛද්‍ය අංශ වලින් නැත්නම් සෞඛ්‍ය අංශ වලින් පවා අපි දන්න දෙයක් තමයි රෝගී රෝගී වෙච්ච කෙනෙක් බෙහෙත් පෙත්තක් පානය කරද්දී හෝ ඊට කලින් භාවනාව විනාඩි දෙකක් තුනක් වඩලා බෙහෙත් පෙත්ත පානය කරනවා නම් රෝගයේ සුව වීමේ ප්‍රවණතාවය තව තවත් වේගවත් වෙනවා කියන එක නවීන විද්‍යා තාක්ෂණික දියුණුව තුලින් හොයාගෙන තිබෙනවා. දැන් අපි සූදානම් වෙන්නේ මේ භාවනාව පිළිබඳව කතා බහ කරන මේ වැඩසටහන තුල පසුගිය සතියේත් කතා බහ කරපු මරණානුස්මති භාවනාව පිළිබඳව ඉතිරි කොටස සාකච්ඡා කරන්නට. අද දවසේ සුපුරුදු පරිද්දෙන් මෙහි වැඩම කොට හිඳිනවා අපේ බෞද්ධ රූපයන් නාලිකාවට බොහෝම හිතවත් හැම අවස්ථාවකදීම අපට අනුශාසනා ලබා දෙමින් තමන්ගේ භික්ෂු ජීවිතය ලංකාවේ සුවහසක් ධර්ම ශ්‍රාවක ජනතාව වෙනුවෙන් කැප කරපු ඒ වගේම ලෞතර බුදු පියරන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය කරන්නට මහත් වෙරවැයම් දරන පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේ ඉතා ගෞරවයෙන් භක්තියෙන් පාද නමස්කාර කොට උන්වහන්සේව අපි පිළිගන්නවා. අද දවසේත් අපි මරණානුස්මති භාවනාව පිළිබඳව ඉතිරි කොටස එහි සාකච්ඡා කරන්න මේ ආකාරයෙන් මඟ පාද ගන්නවා. දැන් මේ මරණය පිළිබඳව අපි අර කලින් දවසෙත් සාකච්ඡා කරා වගේ බොහෝ දෙනා අසුභවාදී වෙන හිතන්නේ. ඒක සුභවාදී දෙයක් නෙවෙයි මංගල කාරණාවක් නෙවෙයි හැටියටයි අපි දකින්නේ. මංගල අවමංගල අව කියන උපසර්ගයේ දීම තුල මංගල කියන වචනයට ලැබෙනවා කිසියම් ආකාරයක පහත් නැත්නම් විරුද්ධාර්ථයක්. ඒ නිසා මගුල් ලකුණක් හැටියට නෙවෙයි සුභවාදී දෙයක් හැටියට නෙවෙයි අසුභවාදී දෙයක් හැටියටයි මේ අවමංගල්‍ය දකින්නේ. දැන් අධ්‍යක්ෂවරයා කියන කෙනා වචනෙන් ගත්තාම හරි ඉහළ යෝනම දෙයක. හැබැයි අවමංගල්‍ය අධ්‍යක්ෂ කියලා දාපු ගමම අධ්‍යක්ෂවරයාගේ පෞරුෂය යම් තාක් දුරට බාල වෙනවා හීන වෙනවා. කොයි හැටි වෙතත් අවමංගල්‍ය නැත්තම් අව කියන කොටසට වැටෙන මේ බොහෝ විට අපි මරණය කියන එක පිළිබඳව කතා කරද්දී අසුභවාදීව හිතන කාරණේ පිළිබඳවයි පළමුව අපි හැමදෙරන් අහලා දැනගන්න කැමති. එහම අසුභවාදීව හිතිය යුතුද අපි හැමදෙරනේ? මරණය කියන්නේ මං කියන්නේ සුභවාදී දෙයක් කියලා හිතන්න කියන එක නෙමෙයි. අසුභවාදීව සිටිය යුතුමද? මේ ලෝකය තුල සිදුවීම් සිද්ධ වෙනවා යම් යම් හේතුන්ට අනුව. ඒ හේතුන්ට අනුව සිදුවෙන සිදුවීම් පුද්ගලයන් ඒවාට මුහුණ දෙන ආකාරය මත දක්වන ප්‍රතිචාරය මත සුභ හෝ අසුභ වෙන්නට පුළුවන්. ලෝකය තුල සිදුවෙන කිසිම දෙයක් ස්වභාවික සිද්ධි කිසිවක් සුභ හෝ අසුභ නොවේ. ඒවා අදාළ හේතුවට අනුව අදාළ ඵලයක් ලැබෙනවා. නමුත් පුද්ගලයා ඒවට දක්වන ප්‍රතිචාරය මත තමයි ඒ පිළිබඳව යම් යම් තීරණ ගන්නට පුළුවන් වෙන්නේ. බොහෝ අවස්ථාවල මිනිසුන් තමන් රුචි කරන තමන් ප්‍රිය කරන දේවල් සුභ හැටියට වෙන් කරගන්නවා. තමන් අප්‍රිය කරන තමන් අකමැති වෙන දේවල් අසුභ හැටියට වෙන් කරගන්නවා. මේ විදිහට දැන් බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලෙත් මංගල කරුණු මොනවද කියලා බොහොම ආందోලනයක් පැවතුණානේ. ඒ විදිහට මංගල අවමංගල පිළිබඳව සුභ අසුභ පිළිබඳව මිනිසුන් තුල පවතින්නේ තම තමන්ගේ රුචි අරුචිකම් හා බැඳුණු යම් යම් නිර්ණායකයන්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවණ මද පුද්ගලයා සුභ දේ අසුභ හැටියට දකිනවා, අසුභ දේ සුභ හැටියට දකිනවා.
ඇත්තරම දැන් මරණය පිළිබඳව කල්පනා කරලා බලනකොට යම් කිසි කෙනෙක් මරණය අසුබයි කියලා කියනවා නම් උත්පත්තිය ඊටත් වඩා අසුබයි කියලා කියන්නට සිද්ධ වෙනවා. ඒ මොකද කෙනෙකුට මරණය හිමි වෙන්නේ උපත නිසායි. දැන් අපේ නරකට මුල පුරනදී වඩා නරකයි. වඩා නරක විය යුතුයිනේ. තර්කානුකූලව ගත්තොත් නේද? දැන් අපි හිතමු කෙනෙකුට තමන් ලබාපු ජීවිතයේ අහෝසි වුණේ එහෙම නැත්නම් මරණයටපත් වුණේ මොන හේතුව නිසාද කියලා අහුවොත් එක එකනම් විවිධ කරුණු කියන්න පුළුවන්. අසනීප වුණා, හෘද රෝගයක් හැදුනා, පිළිකාවක් හැදුනා, එහෙම නැත්නම් හදිසි අනතුරක් සිද්ධ වුණා, වයසට ගිහිල්ලා මැරුණා. මෙව නොඑක කාරණා. එහෙම නැත්නම් පිහියෙන් ඇනලා මැරුවා, වෙඩි තියලා මැරුවා, සියදිවි නසාගත්තා. මෙහෙම එක එක જાති කියන්නත් පුළුවන්. නමුත් ඒ පුද්ගලව දකින්නේ ඒ මරණය පිළිබඳව මතු පිටින් මතුවෙච්ච ආසන්න සාධකයක් පමණයි. තථාගතයන් වහන්සේ දක්වනවා පුද්ගලයා මරණයටපත් වෙන්නේ කුමක් නිසාද? ඉපදුණු නිසායි. ජාතිය තමයි, උත්පත්තිය තමයි එහි ප්‍රධාන සාධකේ වෙන්නේ, සමුදේ වෙන්නේ. එහෙමනම් යම් කෙනෙක් ඇත්තටම මරණය අසුබයක්ද, මරණය අයහපතක්ද, මරණය අවාසනාවක්ද කියලා හිතනවා නම් ඒ තැනත්තාට ඊට වඩා අසුබයක් අවාසනාවක් හැටියට හිතන්නට වෙනවා උත්පත්තිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේවා අසුභ හැටියට නොවේ, මේ ලෝකයේ සිදුවෙන හැම දෙයක්ම දුක් වශයෙන්. ඒක දුකයි කියලා කියන්නේ කුමක් නිසාද? ඇත්තට මේවා සරු වශයෙන් ගන්නට දෙයක් නැහැ. මරණය දුක් වෙනවා සේම උපතත් දුකයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මරණයෙන් වළකින්නට අවශ්‍ය නම් ඒ තනත්තා උත්පත්තියයි නැති කල යුත්තේ. මරණය නැති කරලා කෙනෙකුට මරණය නවත්තන්නට වෙන ක්‍රමයක් නැහැ. මරණය නවත්තන්නට ඕන නම් යම් කෙනෙකුට මරණය අසුබයි කියලා දැනෙනවා නම්, මරණය දුකයි කියලා දැනෙනවා නම්, ඒක වළක්වන්නට ඕනේ කියලා හිතනවා නම් ඒතනත්තා පිළියම් යෙදීත්තේ උපතටයි. ඉපදුනොත් ඒතනත්තාට මරණය නවත්තන්න මොන සාධකයක් යදුවත්, මොනතරම් උත්සාහ කළත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේටත්, අවශේෂ මහරහතන් වහන්සේලාටත්, අවශේෂ බොහෝ ලෝකයේ පහළ වෙච්ච සියලු සත්ත්වයන්ටම මේ මරණය හිමි වුණේ උන්වහන්සේලා ඒ උතුමන් ලෝකේ උපන්න නිසායි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙන්නේ මෙන්න මේ මරණය නිමා කරන්නට උපත නවත්වන්නේ කොහොමද කියන කාරණේ පැහැදිලි කරලා දෙන්න. අපි හඳුනේ නිවන ආවරණය කරන්නේ තණ්හාව නම් තණ්හා ක්‍රයෝ නිරෝධෝ කියලා අපි කියනවා වගේ, මේ මේ කිසියම් දෙයක් හටගන්න හේතු සාධක වෙන දේ ඒ මූල බීජය මුලින් උඩට දැම්මුත් අපර රෝග නිදාණයට සූපත් වෙන්න මෙහෙත් කරනවා වගේ. එතකොට දැන් ඔය මරණය බොහොම අසුභවාදීව දුකක් හැටියට දකින මිනිසයා උත්පත්තිය බොහොම ප්‍රීතිජනක අවස්ථාවක් හැටියට දකින්නට පුරුදු වෙලා තියෙනවා. තමන්ට දරුවෙක් ලැබීම, දරුවෙකුගේ පිළිසිඳ ගැනීම, දරුවෙකුගේ බිහිවීම මංගල්‍යයක් හැටියට. ඒ විතර නෙමෙයි, ඊට පස්සේ වසරින් වසර එක සමරණයක් උපදින සමරුම් සාදයක් හැටියට. ඇත්තටම මේ විදිහේ සමරීමෙහිත් යම් යම් ප්‍රයෝජන පැති තියෙනවා. මොකද උපන්දිනේ සමරලා යම් කිසි කුසලයක් කරනවා නම් ඒක විශේෂයෙන් අවශ්‍ය වෙනවා. ඒකත් උදව් වෙනවා. දැන් අපි මේ ලෝකයට ජනිත වෙලා වසර මෙච්චරක් ගත වුණා, තව අපිට කෙටි කාලයයි ජීවත් වෙන්නට තියෙන්නේ කියලා ඇත්තටම මරණය පිළිබඳව යම් අදහසක් මතු කරගන්න නම් ඒක වටිනවා. අදාදීමරු පින් කරගන්නේ ගන්නේ කියන ස්වභාවය. ඔව්. එතකොට එහෙම නැතුව ඒක ආස්වාදනීය කාරණයක් හැටියට, විනෝද වෙන්නට කාරණයක් හැටියට නම් උපන්දිනේ සමරන්නේ, සාදයක් හැටියට නම් සමරන්නේ, එහි ඇති විශේෂ වැදගත්කමක් අපි දකින්නේ නැහැ. එතකොට යම්කිසි කෙනෙකුට උපන්දිනේ සිහි කරන්නට පුළුවන් යථාර්ථයේ දැකීම වශයෙන් සහ අපි උනත් බොහෝ දෙනාට උපන්දිනය සිහි කරලා පින්කම් කරන්න අවවාදනුශාසනා කරනෙහි වැදගත් පැති ගොඩක් තියෙනවා. මිනිස්සෙක් වශයෙන් බොහොම දුර්ලභ ආත්ම භාවයක් ලැබපු දිනය අනිවාර්යෙන් අනුස්මරණීය දිනයක්. මොකද වෙනත් ආත්ම භාවයක මේ තරම් යහපතක් කරගන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් මිනිසෙක් හැටියට මේ ලෝකයට ජනිත වෙච්ච එක සිහි කටයුතුමයි. ඒ වගේම දැන් අපි මේ ලෝකයට ඇවිල්ලා අවුරුදු 30ක් ගත වුණා නම් දැන් මට වසර 30යි කියලා සිහි කරනකොට තව එහෙමනම් 100ක් ජීවත් වුණත් තව 70යි මට තියෙන්නේ කියන එක ඒ සමගම තමන්ට සිහිපත් වෙනවා. ඒ වගේම උපන්දිනයක් දවසේ කරන පින්කම තමන්ගේ ජීවිතයේ ඉදිරි ආයු කාලය සුවපත් කරන්නට ප්‍රධාන සම්දිස්ථානයක් වෙනවා. මේ වගේ බොහෝ කරුණු නිසා උපන්දිනයක් සිහි කරලා කුසල් දහම් කිරීම වැදගත් වෙනවා. හැබැයි සාද පවත්වන්නට නෙමෙයි.
එතකොට අපි මේ කතා කරමින් හිටියේ මරණය අසුභවාදීව දකිනවා නම් අපිට උපතත් අසුභවාදීව දකින්නට සිද්ධ වෙනවා. උපත සුභවාදීව දකිනවා නම් එහෙමනම් මරණය විතරක් අසුභයි කියලා දකින්නට කාරණයක් නැහැ. ඒක පදනම් විරහිතයි. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මරණයවත් උපතවත් අමුතුවෙන් අසුභ හෝ සුභ වශයෙන් යමෙකුට තීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ පුද්ගලයා ඒ පිළිබඳව දක්වන ප්‍රතිචාරයත් එක්කයි. එතකොට යම් කිසි කෙනෙකුට හැබෑවටම ප්‍රඥාව පහළ වෙනවා නම් එතනත්තා මේ සියලු සංස්කාර ධර්මයන්ම අසුභයි කියලා දකිනවා. ඒ ප්‍රඥාව අඩු වෙන තරමට එක කොටසක් සුභ හැටියට දකිනවා, අනිත් කොටස අසුභ හැටියට දකිනවා. හැබෑ සද්ධර්මයේ අපි ප්‍රත්‍යක්ෂ කරන්න අපට වැටහෙන්නට ඕනේ මේ සියලු සංස්කාර ධර්මයන්ම අසුභයි කියලා. ඒවායේ උත්පත්තියත් අසුභයි, ඒවායේ අභාවයත් අසුභයි, ඒවායේ පැවැත්මත් අසුභයි. නමුත් මුළු ජීවිතයම අසුභයක් හැටියට, අනර්ථයක් හැටියට, මහා විපතක් හැටියට දකිමින් පසුතැවෙමින් ජීවත් වෙන්නට බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නැහැ. මට එන්නේ එතනට එන්න ඕන කියලා දෙනවා. ඊළඟ ප්‍රශ්නය ගොනු වෙන්නේ ඒ ඔබ වහන්සේ කියපු කාරණෙත් එක්ක. ඒ තමයි මරණය මෙනෙහි කරන එක තුල මේ ලෞකික ජීවිතය අඩාල වෙනවද කියන කාරණය. නැත්තම් මේ අපි හිතනවා දැන් මේ මිනිස්සයා නම් ඔය එළව ගැනම හිතනවා. මේ මිනිස්සයා මැරෙන එක ගැන සමහර අය ඉන්නවා. අපි දන්නවා මේ තමගේ සොහොන් කොතපුවා නිර්මාණය කරලා තියෙනවා. මැරිලා එතුලට යන ඉතරයි තියෙන්නේ. මිනි පෙට්ටිය ඔබ වහන්සේ කියන්නේ මේ පසුගිය දවසක පුවත්පතක තිබුණා මේ මිනි පෙට්ටිය පවා ගෙනලා ගෙදර ගෙනත් තියාගත්ත මනුස්සෙක් පිළිබඳව තමන්ගේ සොහොන් කොත් නැත්නම් තමන්ගේ මේ දේහය තැන්පත් කළ යුතු ස්ථානය හොඳින් ගඩොලින් බැඳලා ඒක කපරාදු කරලා එතන ගසොත්widetildeවල ඉවරයි එතුමා. ඒ මිය යන්න පමණයි තිබෙන්නේ. ඒකට උහුම හිතද්දී ලෞකික ජීවිතය අපි තුමුකෝ දබෝසිකෝ වගේ අපි කතා කරන ඔය උපන්දින සාදයක් වගේ දෙයක් පවත්වනට කියනවා අපෝ වැඩක් නැහැ අපි මේ මැරෙන්න ඉන්නේ මිනිස්සු. දැන් අර මේ දිනවල බොහෝම ජයයට තියෙනවා මේ සමහර ටෙලිනාට්‍ය වලත් ඒක හුවා දක්වනවා මේ 2012 ලෝක විනාශයක් නැහැ කියලා බොහෝ දෙනා මේ කියනවානේ. ඒක අතවත් එක තව අවුරුදු 2යි නේ ගිය අවුරුද්ද නේ තව අවුරුදු 2යි කියලා. දැන් මේ අවුරුද්ද තව ඉතින් අවුරුද්දනේ මේ ඔක්කොම කියලා එහෙම හිතනවා වගේ මරණය ගැන හිතන්න ඒක මෙනෙහි කරන්න ලෞකික ජීවිතේ හැලහැප්පීම් වලට ගොදුරු වෙනවා නේද හැමතිස්සෙම. එහෙම දෙයක් ඇත්තටම අවබෝධයෙන් මරණානුස්සතිය වඩන කෙනාට කවදාවත් ලෞකික ජීවිතයේ අසාර්ථකත්වයක් ඇති වෙන්නේ නැහැ. ඒ තැනත්තා අන් අයටත් වඩා සාර්ථක විදිහේ ලෞකික ජීවිතයක් ගත කරන ලෝකෝත්තර සුවයකට මඟ සලසා ගන්න කෙනෙක් කියලා අවිවාදයෙන්ම කියන්නට පුළුවන්. නමුත් අපි මේ සමාජය තුළ මිනිසුන්ගේ ස්වභාවය තමයි ඕනම දෙයක් දැඩිව ග්‍රහණය කිරීම, උපාදාන කර ගැනීම. හොඳ හෝ වේවා නරක හෝ වේවා දෘෂ්ටියක් හැටියට දැඩිව ගත්තොත්, අවිචාරවත්ව ගත්තොත් ඒකෙන් විනාශයක් විතරයි ඇති වෙන්නේ. දැන් හොඳම සාධකයේ තමයි දැන් මරණානුස්සතිය පැත්තකින් තියලා ගත්තන් පස්සේ අවශේෂ භාවනාවන්. දැන් විදර්ශනා භාවනාව, ඊළඟට මෛත්‍රී භාවනාව, ඊළඟට දන් දීම, මේ වගේ කාටත් ප්‍රයෝජනවත් ප්‍රතිපදාවන් ගත්තහම ඒව උනත් අද වරද්දගෙන තියෙනවා. දැන් දන් දීම කියන එක කොච්චර Tamanටත් ලෝකෙටත් වැඩදායක දෙයක්ද? නමුත් ඒකෙන් කොච්චර අනර්ථයක් කරගන්න තැනට අද මිනිස්සු කටයුතු කරනවද? දන් දෙන්න කියලා කොච්චර පෞරස් කරගන්නද? පෞරස් කරගන්න. ඊළඟට මෙත් වැඩීම කියන එක කොච්චර හොඳ දෙයක්ද? නමුත් මෙත් වඩන්න කියලා උත්සාහ කරලා කොච්චර හානි කරගන්න අයද ඉන්නවද? විදර්ශනාව කියලා කියන්නේ නුවණින් ලෝකය දැකීම, නුවණින් ලෝකය දැකීම කොච්චර අර්ථවත්දද? නමුත් ඒක තුළ ගිහිල්ලා අද භාවනාව හැටියට විදර්ශනාව හැටියට කරන්න කියලා කොච්චර මුලාවන් අද ඇති කරගෙන තියෙනවද? බුදුහාමුදුරුවෝ භාවනාව කරන්නට කිව්වේ යථාවාදීව ලෝකේ දකින්නට. ඒ යථාර්ථවත්ව ලෝකේ දකින්නට දෙසු ප්‍රතිපදාවම අද මුලාව සඳහා මගක් කරගෙන තමන්ගේ තෘෂ්ණාව දුරු කරමින් අනුන්ට යහපතක් කරන්නට පැන වූ දානයම අද තමන්ගේ තෘෂ්ණාව වැඩි කරගෙන තව බොහෝ දෙනාට හානි කරන්නට ප්‍රතිපදාවක් කරගෙන. එතන මේ විදිහට ඕනෑම දෙයක් යහපතට අයහපතට භාවිතා කරන්න පුළුවන්. මේ සංස්කාර ධර්මයන්ගේ තියෙන විශේෂම ලක්ෂණයක් තමයි මේ ද්වය නිස්සෘත භාවය. ඒ කියන්නේ අන්ත දෙකක් තියෙනවා හැම විටම. මේ ලෝකයේ හැම දෙයක්ම සංස්කාර ධර්මනේ. ප්‍රඥාව කියන්නේ සංස්කාරයක්. සද්ධාව කියන්නේ සංස්කාරයක්. මේ හැම භාවනා ක්‍රමයක්ම අපට පුහුණු කරන්න තියෙන සංස්කාර ධර්ම ඇසුරු කරන්නේ. චිත්ත චෛතසික සහ රූප මේවා අසුරු කරමින් තමයි අපිට මේ භාවනා ක්‍රම හෝ ප්‍රතිපදාවන් හෝ පුහුණු කරන්න තියෙන්නේ. හැබැයි මේ පුහුණු කරන් අපි යොදා ගන්න හැම සංස්කාරයක්ම අර ද්වේනිශ්‍රිත ස්වභාවයෙන් යුක්තයි. ඒ කියන්නේ ඕනනම් යහපතට පාවිච්චි කරන්න පුළුවන්, ඕනනම් අයහපතටත් පාවිච්චි කරන්න පුළුවන්.
ඒ සංස්කාරයන්ගේ ලක්ෂණ. ඒකයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ලෝකයේ අන්ත දෙකක් පවතිනවා. එතකොට මේ අන්තවලට නොඇටි අපි මැදහත් පිළිවෙතක් තුළ අවබෝධයෙන් පුහුණු කළොත් විතරයි ඒක යම්කිසි කෙනෙකුට නිර්වාණ අවබෝධය සඳහා යථා අවබෝධය සඳහා උදව් වෙන්නේ. එතකොට මරණානුස්සතිය විතරක් නෙමෙයි අනිත් මොන භාවනා වුණත් කන පිට හරවාගෙන පුහුණු කළොත් ඒක ජීවිතේ අඩාල වෙන්නට හේතුවක් වෙනවා. අවබෝධයෙන් යුතුව කළ යුතුයි. අවබෝධයෙන් යුක්තව කළ යුතුයි, මැදහත් කළ යුතුයි. එහි ස්වභාවය නිවැරදිව තේරුම් ගන්න කළ යුතුයි. ඇත්තටම අපි මේ භාවනා වැඩසටහන කියලා මේ සාකච්ඡාවක් මේ විදිහට මෙහෙවන්නට කටයුතු යොදාගෙන මුලපිරුවේ මෙන්න මේ භාවනාව පිළිබඳව බොහෝ දෙනා තුළ තියෙන වැරදි පටලැවිලි මතු කරලා පැහැදිලි කරගන්නට අවස්ථාවක් හදාගන්න. දැන් යම්කිසි කමඨහනක් එහෙම නැත්නම් යම්කිසි අරමුණක් අරගෙන ඒක නැවත නැවත මෙනෙහි කරගෙන යනවයි කියන එකට බොහෝ උපදෙස් අවශ්‍ය නොවෙන්නට පුළුවන්. නමුත් ඒක හරියට කරන්න, ඒක ඵලදායක විදිහට කරන්න, ඒක අනර්ථයක් නොවන හැටියට කරන්න අපිට බොහෝ වටපිටාව දැනගත යුතු වෙනවා. ඉතින් ඒ නිසා මරණානුස්සතිය කියන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ශාසික මහත්තයා කිව්වා වගේ ඒක අසුභයක් හැටියට අරගෙන ඒක තමන්ගේ ජීවිතයට එතරම් යහපත් දෙයක් නොවේ කියන ආකාරයෙන් අරගෙන ඒක බොහොම කනස්සලු මනසින් මෙනෙහි කරන්නට ගියොත්, බොහොම කලකිරුණු මනසින්, බොහොම කඩාවැටුණු මනසින්, බොහොම ඍණාත්මක ආකල්පයකින් ඒ දිහා බලන්නට ගියොත් එනම් පුද්ගලයාගේ ජීවිතයට අයහපතක් ගෙන දෙන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දුක පිළිබඳව හෝ අසුභය පිළිබඳව හෝ මරණය පිළිබඳව හෝ දේශනා කරන්නේ මුළු ජීවිතයේ කෙරෙහිම කලකිරීමෙන් දකින්නට නෙමේ, ප්‍රබෝධමත් උද්‍යෝගිමත් මනසින් පවතින දේ පවතින හැටියට දැක ගන්නට. එකයි මම කිව්වේ මේ අපේ සම්මුති මත ලෝකයේ දෙකට බෙදාගෙන මේවා හොඳයි මේවා නරකයි කියලා සටන් වදින්නට නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒවා තියෙන හැටියට පිළිගන්න. දැන් මෙහෙම හිතන්නකෝ, පටාචාරාවට තමන්ගේ දරුවෝ දෙන්න නැති වුණා. තමන්ගේ ස්වාමියා නැති වුණා. ඊළඟට අම්මා තාත්තා නැති වුණා. එතකොට සහෝදරයා නැති වුණා. ගේ දොර නැති වුණා. මේ සියල්ලම නැති වුණාම පටාචාරව කල්පනා කළා මම තරම් අවාසනාවන්තියා. එතකොට මම කාටවත් හානියක් කරදරයක් නොකර මෙච්චර අහිංසකව ජීවත් වෙලත් මට මේ තරම් විපතක් වුණා. ඇයි මටම මෙහෙම වුනේ? ලෝකේ බොහෝ දෙනා එහෙමනේ හිතන්නේ. ඇයි අපිටම මෙහෙම වෙන්නේ? මෙහෙම හිතන්න හිතන්න මහා ගින්නක් මනසේ වර්ධනය වෙනවා. එතකොට අන්න අර මරණය පිළිබඳව, අභාවය පිළිබඳව, අහිමිවීම පිළිබඳව වැරදි විදිහට මෙනෙහි කිරීම. එහෙම මෙනෙහි කරන්න දුක, වේදනාව, ශෝකය, සන්තාපය, කලකිරීම, පසුතැවීම මතුවලා මුළු ජීවිතේම මහා කටුක දුක් දොම්නස් වලින් පිරිච්ච මහා පරිහානිදායක තත්ත්වයට පත් වෙනවා. ඒතර පටාචාරාවට මේ තත්ත්වය කොච්චර උත්සන්න වුණාද කියනවා නම් ඇයට ස්වභාවික සිහි කල්පනාව පව අහෝසි වුණා. මොකද මේ ඇතුලෙන් මතුවෙන මේ ප්‍රතික්ෂේප කිරීම, මේ ගින්න තමන්ට පාලනය කරගන්න බැරි වුණා. තමන් අකමැති දේවල් සිද්ධ වෙනකොට බොහෝ දෙනා කරන්නේ ප්‍රතික්ෂේප කරනවා. දැන් මරණයේදී ශෝකය ඇති වෙනවා කියලා කියන්නේ, දුක ඇති වෙනවා කියලා කියන්නේ, දුක ශෝකය කියන්නේ මොකක්ද? ද්වේෂයේ එක්තරා මුහුණුවරක්. ද්වේෂය කියන්නේ මොකක්ද? පැමිණෙන අරමුණ ප්‍රතික්ෂේප කරනවා. ඒතර තමන්ගේ දරුවා, තමන්ගේ සැමියා, තමන්ගේ මව්පියෝ තමන්ට අහිමි වුණා, මම මේකට කැමති නැහැ. එතකොට යමකට ලෝකේ අකමැති වෙනවා නම් ඒ නිසා අපට දුක හට ගන්නවා. යමකට ලෝකේ කැමති වෙනවා නම්, ප්‍රිය වෙනවා නම් ඒ නිසා අපට ලෝකේ දුක හට ගන්නවා. කැමති වුණත් දුක හට ගන්නවා, අකමැති වුණත් දුක හට ගන්නවා. එහෙනම් මිනිස්සු සදාකාලිකවම දුක් විඳින්නේ ලෝකේ ස්වභාවිකව සිද්ධ වෙන සිදුවීම් පෙළ කොටසක් තමන් කැමතියි කියලා වෙන් කරගන්නවා, කොටසක් තමන් අකමැතියි කියලා වෙන් කරගන්නවා. කැමතියි කියපු කොටස නිසා තමන් දුක් විඳිනවා, තෘෂ්ණාවෙන් ඒවා බදා ගන්න, පවත්ව ගන්න, නඩත්තු කරන්න, රැක ගන්නට, සදාකල්හි පවත්වන්නට වෙහෙසිලා ඒ නිසා දුක් විඳිනවා. එපාය කියලා, අකමැතියි කියලා ප්‍රතික්ෂේප කරපු ටික නැවත නැවත සිදුවෙන නිසා, පවතින නිසා, රැඳෙන නිසා ඒවා ඉවත් කරගන්නට බැරුව ඒ නිසා දුක් විඳිනවා. එනිසා මරණය පිළිබඳව පටාචාරවත් කල්පනා කළා එහෙම අසුභවාදී විදිහට. එහෙම කල්පනා කරන්න කරන්න හිතන්න හිතන්න ඇයට මහා සන්තාපයක් මතුවෙලා ඇයගේ මනසේ ප්‍රകൃතිය පව නැති වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේ හමුවට පැමුණුණු මොහොතේ උන්වහන්සේ උපදෙස් දෙනෝ නැගණියනි සිහිය එළවා ගන්න, සිහිය පිහිටුවා ගන්න. සිහිය පිහිටුවා ගන්නවා කියලා කියන්නේ මනසේ పూర్ව නිගමන වලින් තොරව, අනාගත උපකල්පන වලින් තොරව මනස ව්‍යාකූල කරගන්නේ නැතුව නිදහස් මනසින් යමක් දිහා పూర్ණ අවධානයෙන් බලනවා.
එහි හැබෑව මොකක්ද කියලා දකින්නට මනසේ පූර්ණ අවදිය ඇති කරනවා. එතකොට පටාචාරව දැන් අර තමන් අහලා තිබිච්ච පූර්ව නිගමනත් එක්කයි මේ සිද්ධිය දිහා බැලුවේ. මට දැන් සියල්ල අහිමි වුණා, මට නැති වුණා, මට කාත් කවුරුවක් නැති වුණා, මම දැන් කොහොමද පවතින්නේ, මම කොහොමද ජීවත් වෙන්නේ? මෙහෙම අපිට සමාජයේ විසින් උරුම වෙච්ච දැනුම් සම්භාරයක් තියෙනවා. සමාජ ඉගෙනුමක් තියෙනවා. මේ සමාජ ඉගෙනුම මත, මේ සමාජ දැනුම් සම්භාරය මත සහ අපේ රුචි අරුචිකම් මත අපි දේවල් පිළිබඳව දකිනකොට අපිට ඒකෙන් ලොකු කම්පනයක් ඇති වෙනවා. එතකොට බුදුහාමුදුරෝ දේශනා කළේ තමන්ගේ උපකල්පන, තමන්ගේ පූර්ව නිගමන, තමන් දැනගෙනගත්තු දේ, තමන්ගේ රුචි අරුචිකම් මත ලෝකේ දිහා බලලා හරියන්නේ නැහැ. නැගණියනේ, මේ ලෝකයේ දේවල් අදාළ හේතුවට අනුවයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ මේක ප්‍රතික්ෂේප කළයි කියලා ඒ මැරිච්ච මිනිස්සු නැවත යලි උපදින්නේ, ඒ කියන්නේ මැරිච්ච ස්වභාවයෙන් නැවත එන්නේ නැහැ. ඒ අය මැරිලා ගිහිල්ලා වෙනත් තැනක ඒගොල්ලන්ගේ විඤ්ඤාණයට අවසාන මොහොතේ අරමුණු වෙච්ච කාරණයක් එක්කලා ඒගොල්ලෝ නැවත තැනක ඉපදිලා. ඒතර ඔබ දැන් හදා වැළපුවයි කියලා ඒ ස්වාමියා ඒකයින් නැවත එන්නේ නැහැ. ඒ දරුවා ඒකයින් නැවත එන්නේ නැහැ. ඒ නිසා ඔබ ජීවිත කාලෙම හැඬුවත් එච්චරයි. ඒ නිසා මේ ඇත්ත තේරුම් ගන්න. මේ යථාර්ථය යම් මොහොතක තේරුම් ගන්නවද එතනින් ඔබට ওই දුක වේදනාව අහෝසි වෙනවා. ඔබ මේ පිළිබඳව වැරදි විදිහෙන් දකින තාක්කල් ඔබට ජීවිතයේ අසාර්ථකත්වයේ දුක පීඩා පමණයි උරුම වෙන්නේ. මේ කාරණය බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙනකොට පටාචාරාව එතනින් අවදි වෙලා කල්පනා කළා, ඇත්තටම මම මේ කාරණේ මෙච්චර කාලයක් ප්‍රතික්ෂේප කළා කියලා මොකක්ද සිද්ධ වෙච්ච යහපත. එතකොට මේ වෙනකොට ඒ අය මැරිච්ච අය මැරුණා, නමුත් ඒ කිසි කෙනෙක් නැවත ආපහු ආවද මම හැඬුවයි කියලා. එතකොට වෙනත් යහපතක් මට සිද්ධ වුණාද? අවසානයේ මගේ සිහි කල්පනාව නැති වෙච්ච එක විතරයි. එහෙමනම් මැරිච්ච අය මැරුණමයි ඒ අය ගෙනාපු ආයු කාලය මත, ඒගොල්ලෝ ගෙනාපු කුසල අකුසල කර්මයන් මත ඒ අයගේ ජීවිතේ තීරණය වුණා. මම ඒ පිළිබඳව කැමති වුණත් අකමැති වුණත් එහි ඇති විශේෂත්වයක් නැහැ කියන මේ ඇත්ත තේරුම් ගත්තට පස්සේ මරණය කියන්නේ මොකක්ද කියලා පටාචාරව හරියට දැක්කා. හරියට දකිනකොට, හරියට වටහා ගන්නකොට තිවිච්ච දුක දොම්නස ප්‍රතික්ෂේප කිරීම, ශෝකය, පීඩාව සියල්ලක්ම අහෝසි වුණා. අහෝසි වෙලා නැවත කවදාවත් එබඳු ශෝකයක් නොහට ගන්නා තත්ත්වයට ඇයපත් වුණා. මේක පුද්ගලයෙකුට වෙන්නට පුළුවන් යහපතක්ද අයහපතක්ද? ජීවිතයක කෙනෙකුට ලැබිය හැකි උත්තරීතරම යහපත. ඒ යහපත උනේ කුමක් නිසාද? අර මරණය නිසා. එහෙමනම් මරණය යහපතක්ද අයහපතක්ද? එතකොට පටාචාරාවට ඒ සිදුවුණු සිද්ධිය ගැන පටාචාරාව මුලින් හිතුවේ වැරදි විදිහට. වැරදි විදිහට ඒ පිළිබඳව දකින තාක්කල් ඒක අයහපතක්. ඒ පිළිබඳව යථා ස්වરૂපයෙන් දකිනකොට ඒන් සියලු යහපත උදා වුණා. එහෙමනම් ලෝකයේ සිද්ධ වෙන සිදුවීම පිළිබඳව නිවැරදිව වටහා ගන්නකොට ඒක යහපත. හැබැයි මරණය නෙමෙයි මේ යහපත හෝ අයහපත ඇති කලේ. ඒ මරණය පිළිබඳව වැරදිව හිතන තාක්කල් ඒකෙන් අයහපතක් සිද්ධ වුණා. මරණය පිළිබඳව නිවැරදිව දකිනකොට ඒකෙන් යහපතක් සිද්ධ වුණා. අවසරයි පියොන්දරේ, ඔය සමගාමීම කාලයක සිදුවිච්ච කිසා ගෞතමයේ සම්බන්ධ ප්‍රශ්නෙත් ඒ වගේ. මොකද බුදුන් වහන්සේ ඇයටම ඇගේ මනසින්ම සිතා බලන්නට ඉඩහසර සලස්වලා නොමියන කෙනෙක් මේ ලෝකේ නැහැ, ඒ වගේම නොමියුණු නිවසක් නැහැ කියන කාරණෙත් එක්ක එතුමීරම වසක් වුණා නේද? ඒක අවබෝධ කරගන්නට දැන් මේ පුද්ගලය ලෝකයේ තුල හැම අරුබුදයක්ම ඇති කරගන්න මේ මමත්වයේ මුල් කරගෙන ඇති කරගන්නා මේ සාවද්ද සංකල්ප නිසා. එතකොට මම කියන ආත්ම කේන්ද්‍රීය චින්තනයක් හරහා ලෝකය දිහා බලන්නට පුද්ගලයා පෙළඹෙන්නේ. ඒ වගේ මේ මම කියන කෙනා විනාශ වෙනවට කොයිම මොහොතකවත් කැමති නැහැ. ඒ මම කියන පුද්ගලයා හැම මොහොතකම පවත්වාගෙන නඩත්තු කරගෙන සුවසේ පවත්වන්නට තමයි හැමතිස්සෙම පුද්ගලයා උත්සාහ කරන්නේ. ඒක පුද්ගල ස්වභාවය. බුදුහාමුදුරෝ දේශනා කරන සුඛකාමානි භූතානි, සියලු සත්ත්වෝ සැපයට කැමති. සබ්බේ සංජීවිතං පියං, සියලු සත්ත්වයන්ට ජීවිතේ ප්‍රියයි. එයි මේ ආත්මීය ස්වභාවයත් එක්කලා ආත්ම සංකල්පයෙන් තමන් පිළිබඳව හිතන නිසා. එතකොට මේ මම අර මුලිනුත් පහුගිය සතියේ අපි මරණය ගැන කතා කරනකොට අපි මුලින්ම කිව්වා මේ මරණය තමයි පුද්ගලයාට ජීවිතයට අරුතක් සපයන්නේ. ඒ කියන්නේ ජීවිතය කියන්නේ මොකක්ද කියලා ඇත්ත කියා දෙන්නේ මේ මරණය විසින් තමයි. මරණය කියන කාරණය පුද්ගලයාට පෙනෙන්නට නැතිනම් පුද්ගලයාට ලෝක ස්වභාවය මනවින් වැටහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නට ලෝ බලනකොට, ඒ කියන්නේ පස්මහ බැලුම් බලනෝනේ කාලයේ, ද්වීපේ කාලය බලනකොට මිනිසුන්ගේ ආයු කාලය වැඩි නම්
අවුරුදු ලක්ෂයට වැඩි නම් බුදුවරයෙක් ලෝ පහළ වෙන්නේ නැහැ. එයි මේ. අවුරුදු ලක්ෂයට වැඩි වෙනකොට මරණය කියන එක ප්‍රකට නැහැ. රෝග පීඩා වයස්ගත වීම කියන ඒවා ප්‍රකට නැහැ. ප්‍රකට නැති වෙනකොට මේ ජීවිතයේ අරුත මිනිස්සු දකින්නේ නැහැ. ඒක පහදලා දෙන්නත් අමාරුයි. පහදලා දෙන්න අමාරුයි. මොකද ප්‍රකට දැන් බුදුහාමුදුරුව ඇවිදින් අපට දේශනා කළත් අපට ප්‍රත්‍යක්ෂ වෙන දේනේ. අපි අත්දකලා තියෙන දේ. අත්දකලා තියෙන දෙයක් එපාය. අපි ප්‍රත්‍යක්ෂ කරන්න. ඉතින් එහෙම නැත්තම් බුදුවරු ලෝ පහළ වුණා කියලා දේශනා කළා කියලා ඒ අවබෝධය උන්වහන්සේ තුල තියෙනවා. නමුත් අපට අවබෝධ වෙන්නේ අපේ ප්‍රඥාව සහ අපේ අත්දැකීම් වල ප්‍රමාණය. අනුබතරමින් ඒ එහෙම කාලේ දීපේ දේශයේ කුලිය මව් බලලා ඉපදුණු සිද්ධාර්ථ කුමාරයාටත් අවුරුදු 29ක් ගියානේ මේ කාරණේ. අර කාරණේ සතර පෙරණිමිති දැක්ක. පෙරණිමිති දැකලා කාරණේ හරියට හරියට ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ කරා. එතන මේ විදිහට කොයිතරම් සසර මනස වඩලා තිබුණා වුණත් ඒ පරිසරයත් සහ ඒ ලැබෙන අත්දැකීම් එකලා තමයි අපේ මනස නිවැරදිව අවදි වෙන්නේ. ඉතින් ඒ නිසා මරණානුස්සතිය යම්කිසි කෙනෙක් අවංකව පුහුණු කරනවා නම් ඒතනත්තාට ඒක කවදාවත් ලෞකික ජීවිතේ අඩාල වෙන්නට හේතුවක් වෙන්නේ මේ ජීවිතය తాවකාලිකයි කියලා හරියට දැනගෙන తాවකාලික නිසාම අපි උද්‍යෝගයෙන් කටයුතු කරන්නට ඕනේ. එතකොට මේක මේ උගුරට හොරා බෙහෙත් කන්නට නෙමෙයි. දැන් අපි හිතමු යමක් හානිදායක නම් ඒ හානිය වහලා තියලා වැඩ කරන්නට නෙමෙයි. එහෙම නැත්නම් හානියක් වෙන්නේ නැහැයි කියලා හිතාගෙන අමුතු විදිහේ උද්දාමයකින් වැඩ කරන්නටත් නෙමෙයි. බුදුහාමුදුරුව හැම විටම අපට පෙන්වන්නේ ඇත්ත ඇත්ත වශයෙන් දකින්න. ඇත්ත ඇති සැටියෙන් දකින්න. දැන් ඔය අද කාලේ බොහෝ දෙනා බටහිරින් ආපු චින්තනයක් ධනාත්මක චින්තනය කියලා ඒක බොහෝම හුවා දක්වලා මතු කරලා ඒ අය ඒ තුළින් උත්සාහ කරනවා ජීවිතේ නරක පැත්ත අමතක කරලා හොඳ පැත්ත හිතන්නට. නමුත් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නරක පැත්ත අමතක කරලා හොඳ පැත්ත හිතුවොත් ඒතනත්තා කවදාවත් හොඳ හැටියට කවදාවත් ලබන්නේ නැහැ. ඒ එක පැත්තක් අමතක කරලයි මේ යන්නට හදන්නේ. සාපේක්ෂ දෙයක් නිසා. සාපේක්ෂ දෙයක්. නරක දැකලා හොනේ හොඳ දැකීම. හොඳ දකින්නට. එතකොට නරක තියෙනවායි කියලා දැක්කොත් තමයි නරක අයින් කරලා හොඳ මතු කරගන්න පුළුවන්. දැන් අපි හිතමු අඹ ගෙඩියක එක පැත්තක් කුණු වෙලා තියෙනවා. ඒතර එක පැත්තක් කුණු වුණාම යම් කිසි කෙනෙක් කල්පනා නෑ නෑ කුණු වෙලා නෑ මේක මේ පිටින් හොඳට පේනවා මම මෙහෙම කනවා කියලා රවට්ටුවට හරියන්නේ නෑ. ඒක එක පැත්තක් නරක වෙලා නම් නරක වෙලා. එහෙමනම් අපි ඒතනත්තට ධනාත්මකව හිතන්න කියා දෙනවා නම් අපි ඔහුට කියා දෙන්න නැත්තේ එක පැත්තක් නරක වුණාට දරුවෝ එක පැත්තක් හොඳයි. ධනාත්මක හිතන කෙනෙක් නම් එහෙම මේ අඹ ගෙඩිය එහෙම් පිටින්ම අයින් කරන්න ඉඩ තියෙනවා. ඉඩ තියෙනවා. නමුත් එහෙම නැති කෙනෙක් නම් අනිත් පැත්ත අයින් කරලා හොඳ පැත්ත කන්න පුළුවන්. කන්න පුළුවන්. එතකොට දැන් අර විදිහෙන් ධනාත්මකව හිතන කෙනා නෑ නෑ ඒක අපි එහෙම අසුබ විදිහට හිතන්න ඕනේ. ඒක සමහරට පණුව නොහිටින්න පුළුවන් කියලා හිතන්න පුළුවන්. නමුත් ඒක මිත්‍යාවක් විතරයි. ඒ වගේම සුභවාදීව හිතන කෙනා ආපෝ ඔය පැත්ත කුණු වෙලා නම් අනිත් පැත්තත් කුණු වෙලා තියෙන්න පුළුවන්. ඒ පැත්තෙත් පණුව ඉන්න පුළුවන්. ඒ මනුස්සයා gediya පිටින් විනාශ කරනවා. නමුත් හැබෑව දකින පුද්ගලයා එක පැත්තක් පණුව ගහලා ඒ පැත්ත නරක වෙලා හැබැයි අනිත් පැත්ත හොඳයි. මේක කපලා කොටලා දෙපැත්ත වෙන් කරලා බලලා ආ මේ පැත්තේ පණුව හිටියට මේ පැත්තේ පණුව නැහැ. පණුව ඉන්න කොටස ඉවතට දානවා. පණුව නැටි කොටස පරිහරණයට ගන්න පුළුවන්. මෙන්න මේකයි යථාබෝධය කියලා කියන්නේ. එතකොට ඍණ වශයෙන් හිතන මනුස්සයා, ඒ කියන්නේ අසුභ වශයෙන් හිතන මනුස්සයා හොඳ නරක දෙපැත්තම කුණුගොඩට වීසි කරනවා. ඒ ධනාත්මක වශයෙන් හැම දෙයක්ම සුභ වශයෙන් හිතන පුද්ගලයා හොඳ නරක දෙකක්ම සුභ වශයෙන් අරගෙන විනාශයටපත් වෙනවා. හැබැයි හොඳයි නරකයි දෙපැත්තම මනවින් නුවණින් දකින පුද්ගලයා ඒ කාරණේ හරියට නිසි විදිහට අවබෝධ කරගෙන යථාර්ථවාදීව කටයුතු කරන්න මඟ සලසා ගන්නවා. එතකොට අපට ජීවිතයේ අනන්ත සංසාරේ අපට අපි හැමදාම අනිවාර්යෙන් ලබන අත්දැකීමක් තමයි මරණය කියන්නේ. අපිට එක භවයකින් තව භවයක උපදින්න විදිහක් නැහැ නේ. එහා භවයේ අභාවයටපත් උනේ නැතිනම්. එවනම් මේක අරුමයක් නෙමෙයි. උපදින්නා හා සමානව සංසිද්ධියක් තමයි මරණය කියලා කියන්නේ. එතකොට ඒ නිසා අපිට මරණය කියන එක අමතක කරලා කටයුතු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙමනම් අපි මේ මරණානුස්සතිය කියලා අමුතුවෙන් මේ කරදරයක් ගෙනල්ලා ගෙට දාගන්නවා, කරදරයක් ගෙනල්ලා හිතට දාගන්නවා නෙමෙයි. මේ හැමදාම වෙන මේ ස්වභාවික සංසිද්ධිය ගැන යම්කිසි අවදිමත් භාවයකින් කටයුතු කරන්නටයි මෙතන බුදුරජාණන් වහන්සේ මිනිසුන්ව යොමු කරන්නේ. අපි හඳුනන්නේ මේ මරණය දේව දූතයෙකුට සමාන කරනවා විටක. දැන් මේ ඒ සංකල්පය පිළිබඳව කොයි වගේද? දැන් සමහර විටක දැන් අපි ඔය අපි මරණය පිළිබඳව කතා කරද්දී වසවත් මරු පිළිබඳවත් කතා කරනවා. ලෞතර බුදු පියාණන් වහන්සේ සිද්ධාර්ථ බෝසතාණන් අවදීදී විවිධ අවස්ථාවලදී මේ බාධා පමුණුවපු වසවර්ති මාරයා, මාර දිව්‍ය පුත්‍රයා කියලාත් කියනවා.
මෙතෙන්දි අදහස් කරන්නේ මොන වගේ දෙයක්ද මේ මරණයේ දේව දූතයෙක් හැටියට සැලකන්නේ කොහොමද? ඇත්තටම දැන් දූතයා කියලා කියන්නේ පණිවිඩයක් ගේන කෙනානේ. දේව දූතයා කියලා කියන්නේ උසස් පණිවිඩයක් ගේන කෙනෙක්. ඒතර බුදුරජාණන් වහන්සේ දේව දූතයෝ කීප දෙනෙක් පිළිබඳව සඳහන් කළා. කුඩා දරුවෙක් එහෙම නැත්නම් ඉපදිලා බිලින්දෙක් උඩු බැලලට මල මුත්‍ර ගොඩේ වැටිලා ඉන්නවා. අනිත් අයගේ උපකාරය නැතුව රැකෙන්න යැපෙන්න විදිහක් නැහැ. ඒ බඳු කුඩා දරුවා දේව දූතයෙක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඊළඟට වයෝවෘද්ධ පුද්ගලයා වයසට ගිය කෙනා දේව දූතයෙක් හැටියට දක්වනවා. රෝගයටපත් රෝගයක් ඇති වෙච්ච කෙනා දේව දූතයෙක් හැටියට බුදුහාමුදුරුවෝ දක්වනවා. ඊළඟට යම්කිසි වැරදක් කරලා දඬුවම් පමුණුවන පුද්ගලයා දඬුවමට ලක් වෙච්ච පුද්ගලයා දේව දූතයෙක් හැටියට බුදුහාමුදුරුවෝ දක්වනවා. ඒ වගේම මරණය එහෙම නැත්නම් මලකඳ දේව දූතයෙක් හැටියට බුදුහාමුදුරුවෝ දක්වනවා. ඇයි මේවා සියල්ලක්ම දේව දූතයෙක් හැටියට දක්වන්නේ? මේ ජීවිතය පිළිබඳව අරුත කියා දෙන්න හොඳ පණිවිඩයක් අපි වෙත අරන් එනවා. අමුතුවෙන් මේ දේවතාවෙක් එනවයි කියන අදහසක් නෙමෙයි මෙතන කියන්නේ. මේ උසස් පණිවිඩයක් ජීවිතය පිළිබඳව අරුත කියා දෙන්නට හොඳ පණිවිඩයක් අපි වෙත අරන් එනවා. අර ඉපදිලා ඉන්න දරුවා දකිනකොට අපිට හැඟෙනවා අපිත් පුංචි කාලේ මෙහෙම අසරණව නේද හිටිය අන්නයිගේ පිළිසරණ නැති වුණොත් මේ දරුවට මොකද වෙන්නේ? එතකොට උපත කියන එක මේ තරම් කරකස දෙයක් නේද? මේ අනිත් අයගේ මේ සහයෝගයෙන් අනිත් අයගේ මේ කැපවීම මත නඩත්තු කරන්න ඕන දෙයක්. ඊට පස්සේ වයස්ගත වෙච්ච පුද්ගලයා දිහා දකින්නකොට අපිට ඒකම පේනවා. වයස්ගත වුණාම සියල්ල අබල දුබල වෙනවා. ඒත් අනුන් මත යැපෙන්නට සිද්ධ වෙන්නේ. අනුන් මත ජීවත් වෙන්නට සිද්ධ වෙන. එහෙනම් මේ ජීවිතේ අපි මහා බලපුලුවන්කාර හැටියට දුටුවට එක්තරා අවධියක පමණයි මේ බලය හැකියාව අපි සතුව තියෙන්නේ. මුලදිත් ඒක නැහැ, අගදිත් ඒක නැහැ. මේ ඇත්ත අපි දකින්නට ඕනේ. ඒ ඇත්ත දකිනවා නම් අපි තුළ මනුස්සකම් වර්ධනය වෙනවා. අපි අනිත් අයට කොච්චර ණය ගැතිද? එහෙමනම් අනිත් අයට ජීවත් වෙන්නට අපි කොච්චර සහාය වෙන්නට ඕනද? කුඩා දරුවන් පිළිබඳව අපි කොච්චර අවධානයෙන් ඉන්න ඕනද? එහෙම හිටියේ නැත්නම් අපට අද මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්ද? අපේ මව්පියන්, අපේ වැඩිහිටියන්, අපේ සමාජය අපි පිළිබඳව අවධානයෙන් යොමු හිටිය නිසා නේද අද අපට මේ සමාජයේ ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙමනම් අපිත් හැදෙන වැඩෙන දරුවන් පිළිබඳව කොච්චර අවධානයකින් ඉන්න ඕනද කියන අන්න මනුස්සකම අපේ හදවත තුළ වැඩෙන්නට හොඳ පණිවිඩයක්. ඒ කුඩා දරුවා අපි වෙත අරන් එනවා. එතකොට වයසක කෙනෙක් දැක්කයින් පස්සේ මේ වගේ තත්වයකට අපිත් කවදාහරි පත් වෙනවා නේද? එහෙනම් අන්න ඒ කෙරෙහිත් අපි ඒ විදිහේ අනුකම්පාවෙන්, දයාවෙන් කටයුතු කරන්න ඕනේ නේද කියලා මේ මනුස්සකම, මේ පණිවිඩය අපි වෙත ගෙනත් දෙනවා. දඬුවමට ලක් වෙච්ච පුද්ගලයා දකින්නට වැරදි කරොත් මටත් මේ දෙම නේද සිද්ධ වෙන්නේ? ඒ පණිවිඩය අපි වෙත අරන් එනවා. රෝගී වෙච්ච පුද්ගලයෙක් දකින්නකොට මටත් මෙහෙම වෙන්නට පුළුවන් නේද? මේ පණිවිඩය අපි වෙත ගෙනත් දෙනවා. ඒ වගේම තමයි මරණය කියන தත්ත්ව එහෙම නැත්තම් මලකඳක් දකින්නකොට අපේ ජීවිතයේ පිළිබඳව හැබෑම අරුත අපි වෙත පසක් කරන්නට ඒ හොඳම අවස්ථාවක් වෙනවා. මම ඒකයි කිව්වේ අර අපේ ජීවිතයේ තවස්ථා දෙකකදී පහුගිය වැඩසටහන අපි කතා කළේ අපේ ජීවිතයේ තවස්ථා දෙකකදී විතර මේ පණිවිඩය තදින්ම මනසට දැනිච්ච අවස්ථා. එතකොට සිද්ධාර්ථ කුමාරයාට මේ පණිවිඩය තදින්ම දැනුණු අවස්ථාවේ ජීවිතේ අරුත හොයාගෙන ගියා. එහෙමනම් එතෙක් එහෙම යන්නට මනස අවදි වුණේ නැහැ. ඇයි? ජීවත් වීම පිළිබඳව කල්පනා කළා විතරයි අර මරණය කියන මේ යථාර්ථය පිළිබඳව තදට මනසට කාවැදුන්නේ. ඒ නිසා ශාසික මහත්ම මේ ලෝකය පිළිබඳව නුවණින් අපි බලනකොට ඇත්තටම අපි හොඳයි සුබයි කියලා ලං කරගන්න දේවල් නිසා නෙමෙයි අපට යහපතක් වෙලා තියෙන්නේ. කටුකයි, අසුබයි, නීරසයි කියලා ප්‍රතික්ෂේප කරන දේවල් නිසාමයි මිනිසුන්ට යහපතක් වෙන්නේ. මෙහෙම මම කියන්නේ නිකම්ම නිකන් නෙමෙයි. ලෝකය තුල කල්පනා කරලා බැලුවෙන් පස්සේ අපි ඕන කෙනෙකුගේ අත්දැකීම් අරගෙන බැලුවොත් අපි හැම කෙනාම මම අර මුලිනුත් කිව්වනේ අපි කැමති සහ අකමැති කියලා ලෝකයේ දෙකට බෙදා ගන්නවා කියලා. ඒ කැමති දේවල් අපි හැමතිස්සෙම අපේක්ෂා කරනවානේ. අපි ඕන කෙනෙකුගේ ජීවිතය දිහා බැලුවොත් මේ කැමති වෙලා අපේක්ෂා කරපු දේවල් අපිට ලැබිලා තියෙනවා එක්තරා ප්‍රමාණයකට. 100%ක් නොලැබුණත් එක්තරා ප්‍රමාණයකට ලැබිලා තියෙනවා. හැබැයි මේ ලැබුණු අවස්ථා ගැන හොඳට ආපස්සට ආවර්ජනා කරලා බැලුවොත් මොකද්ද වෙලා තියෙන යහපත? කිසිවක් නෑ. තෘෂ්ණාවෙන් බදාගෙන ආත්ම මානෙන්, තෘෂ්ණාවෙන්, අපේක්ෂාවෙන්, මසුරුකමින් ඒවා භුක්ති විඳලා විතරයි, මනුස්සකම් යට ගිහිල්ලා විතරයි, මනස කෙලසාගෙන විතරයි, තව බොහෝ අපේක්ෂාවන් තෘෂ්ණාවන් ඇති කරගෙන විතරයි. ඕනම කෙනෙකුගේ ජීවිතයේ අපේක්ෂාවන් සමෘද්ධිමත් වෙච්ච, බලාපොරොත්තු ඉටු වෙච්ච අවස්ථාවල යහපතක් දන් දීලා පින් කරලා එහෙම දෙයකටත් යොමු වෙලා තියෙන්නට පුළුවන්.
ඒක අතිරේක දෙයක් හැටියට සිද්ධ වෙලා විතරයි ප්‍රධාන වශයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. තමන්ගේ තෘෂ්ණාව තහවුරු වෙලා මනස කෙලෙසිලා ආත්ම දෘෂ්ටිය වර්ධනය වෙලා මාන්නේ වර්ධනය වෙලා. එතකොට නමුත් තමන්ගේ ජීවිතේ එපායි කියලා ප්‍රතික්ෂේප කරපු කටුක අත්දැකීම් ලැබිච්ච අවස්ථාවල ඒ හැම මොහොතකම අපි ඉවසන්නට පුරුදු වෙලා තියෙනවා, අපි දරා ගන්නට පුරුදු වෙලා තියෙනවා, අපි විමසන්නට පුරුදු වෙලා තියෙනවා, අපි උපේක්ෂාව පුහුණු කරලා තියෙනවා, අපි වීරිය පුහුණු කරලා තියෙනවා, අපි අදිෂ්ඨානය පුහුණු කරලා තියෙනවා, අපි මේ ප්‍රශ්නේ ආවේ කොහෙන්ද කියලා හොයලා බලලා ඒක වෙනස් කරන්නට කටයුතු කරලා තියෙනවා. මේ විදිහට ගැටලුව මොකක්ද, එහි හේතුව මොකක්ද, එයින් ගැලවෙන්නේ කොහොමද, ඒකේ ඒ සඳහා මඟ මොකක්ද කියන මේ සම්පූර්ණ චතුරාර්ය සත්‍ය ධර්මය අපේ මනසේ වැඩෙන්නට පසුබිම හැදිලා තියෙන්නේ කටුක අත්දැකීම් ලැබපු අවස්ථාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුරාර්ය සත්‍ය අතර පළමුවෙනි සත්‍ය තමයි දුක්ඛ සත්‍ය. ඒ දුක්ඛ සත්‍ය අනුන්ගෙන් අහලාද මේ දුක පිරිසිඳ දත යුතුයි. ඒක තමන් අත්දැකලා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. මේක දුකයි, මේක කටුකයි. අන්නේ දුකයි කටුකයි කියලා හරියට දැනෙනකොට තමයි එහෙමනම් කොහොමද මේකෙන් වළකින්නේ. මරණය කියන එක කටුකයි කියලා, ඒක નિසරුයි කියලා හරියට දකිනකොට තමයි අන්න ජීවිතයේ අරුත මොකක්ද කියලා හිතන්නට, සොයන්නට, ඇයි මෙහෙම වෙන්නේ කියලා හොයන්නට, හේතුව හොයන්නට අපි පෙළඹෙන්නේ. හේතුව හෙව්වොත් විතරයි උපතයි ඒකට හේතුව කියලා දකින්නේ. එහෙමනම් මේ මරණය නැති කරන්නම් උපත නැවැත්විය යුතුයි. ඒකට මොකද්ද කරන්න ඕන කියලා අපට සම්පූර්ණ මේ සසර දුකින් එතර වෙන්නට, නිවන සඳහා මඟ හදන්නට පූර්ණ දොරටුව විවෘත වෙන්නේ ඒ මරණය පිළිබඳව හරියට අපි අවධානය යොමු වෙනකොට. ඒ නිසයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මරණය දේව දූතේ අපට ජීවිතයේ අරුත කියා දෙන කෙනෙක්. ඒ වගේම නිවන් දකින්නට අපට මඟ හදලා දෙන කෙනෙක්. නුවණින් දුටුවොත්, නුවණින් දකින්න නැතුව අවිචාරවත්ව දකිනවා නම් එය ජීවිතයට ශෝකය ගෙන දෙන කාරණයක් වෙනවා, දුක ගෙන දෙන කාරණයක් වෙනවා, අවාසනාව ගෙන දෙන කාරණයක් වෙනවා. හඬා වැළපෙන්නට හැමදාම දුකින් දුමනසින් ජීවිතය දුක්ඛිත කරගන්නට ඒ කාරණයක් වෙන්නට පුළුවන්. හොඳයි, ඔය ආදී වශයෙන් ගත්තාම තවත් අවස්ථාවල් තිබෙනවා මේ මරණය අමා සුවය කියලා හිතාගෙන සියලුම ලෝකයේ තිබෙන ප්‍රශ්න වලට ගැටු වලට එකම සහනය සුවය මරණය කියලා හිතාගෙන මරණය වැළඳ ගන්න අවස්ථා තිබෙනවා. කොටිම කියනවනම් සියදි විනාසා ගන්නවා. ඒ අවස්ථාව පිළිබඳවත් අපි කතා කළ යුතු කියලා මට හිතෙනවා. නැත්තම් මේ ගත කරන නිස්සාර ජීවිතේ බාධක කම්කටොළු පීඩාවන්ගෙන් සුසැදි වෙහෙසකර ජීවිතය ඒ ප්‍රශ්න වලින් අත මිදෙන්න, ඒවායින් කිසියම් ආකාරයක සහනයක් ලබන්න මිය ගියොත් හොඳයි කියලා, නැත්නම් මරණ ඉලං කරගත්තොත් හොඳයි කියලා හිතන අවස්ථා තිබෙනවා. මේ කතා කරන මටත් අසා සිටින ඔබටත් එවැනි අත්දැකීම් තියෙන්න පුළුවන්. මරණ නම් එකක් කියලා හිතෙනවා. අයියෝ මේ මොන කරදරද මේ ජීවත් වෙන එක. මරණේ නම් හොඳයි කියලා අපි දැන් හිතනවා. දැන් ඔය මේ ලෝක විනාශය පිළිබඳ කතා වෙද්දිත් අපි හිතනවා කවන්න නැති ඔක්කොමනේ ඒ නිසා උන්නේ මැරුවත් කමන්නේ කියලා. සමහර විට හිතනවා එක්කෝ මන්නම් මැරෙනවා මේ ප්‍රශ්න වලින් මට මිදෙන්න පුළුවන්කම ඇත්තෙම නැහැ කියලා මරණය වැළඳ ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් හඳුනේ මේ මරණානුස්මති භාවනාවත් එක්ක නැත්නම් මරණය මෙනෙහි කිරීමත් එක්ක සියදි විනාසා ගැනීම, පරපර නැසීම වගේ දේවල් කොහොමද අපි ගලපගන්නේ? ඇත්තටම අපි මුලින් කතා කළා වගේ මේ ලෝකේ ඕනම දෙයක් වැරදි විදිහට වටහා ගත්තොත් අනර්ථයක් වෙන්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක මේ මරණය පිළිබඳව නැවත නැවත අනුශාසනා කළා. මරණානුස්සතිය වඩන්න, මරණානුස්සති භාවනාව කරන්න, මෙසේ මෙසේ භාවනා කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එක් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගේ විමසනවා, මහන්නේ කෙසේද මරණානුස්සතිය වඩන්නේ? එක භික්ෂුන් වහන්සේ නමක් දේශනා කරනවා, ස්වාමීනි මම නම් කල්පනා කරන්නේ මේ එක රැයක් එක දවාලක් ජීවත් වුණොත් හොඳටම ඇති, මේ ධහම වටහා ගන්නට ඊට එහා නම් මේ ජීවිතය ගැන අපේක්ෂා තියන්නට බැහැයි කියලා. මොකද එතරම්ම මේ ජීවිතය කොයි වෙලේ නැති වෙයිද කියන්නට බෑ. ඒ නිසා මම නම් හිතන්නේ එක රැයක් එක දවලක්, ඒ කියන්නේ එක දවසක් ජීවත් වෙනවයි කියන එකත් ලොකු දෙයක්. අර රේරුකානේ මහානායක හාමුදුරුව ප්‍රකාශ කළා වගේ මේ පවතිනවා කියන එක මැරෙනවා කියන එක නෙමෙයි, මේ පවතිනවා කියන එකයි පුදුමේ. ඒ නිසා එක දවසක් ජීවත් වෙනවා නම් ඒකත් ලොකු දෙයක් කියලායි මම නම් හිතන්නේ. ඒ තරම් අපේ ජීවිතය වෙත ඕන වෙලාවක මරණය එන්නට පුළුවන්. පස්සේ තව වික්ෂුන් වහන්සේ නමක් දේශනා කරනවා, ස්වාමීන් වහන්සේ මම නම් කල්පනා කරන්නේ රැයක් පහන් වෙනකන් ඉන්නවා කියන එකත් ලොකු දෙයක්. දැන් අර මුල් වික්ෂුව කිව්වා දවසක්, මේ හාමුදුරුව කියනවා එක එක රාත්‍රියක් අපි එළි වෙනකන් ජීවත් වෙනවා කියන එකත් අරුමයක්. ඒ නිසා එහෙමවත් ජීවත් වුණොත් ලොකු දෙයක් මට මේ ධහම දකින්නට, ධහම වටහා ගන්නට.
පස්සේ තව භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කරනවා ස්වාමීනි මම නම් කල්පනා කරන්නේ මේ අතටගත්තු දාන ටික වළඳලා නිම වෙනකන් අපේ ජීවිතය රැකුණොත් ඒකත් හරි සුවිශේෂ දෙයක්. මොකද එතකන්වත් අපේ ජීවිතය රැකෙයිද කියලා කියන්නට බෑ. මම මරණානුස්සති භාවනාව කරන්නේ එහෙමයි. පස්සේ තව භික්ෂුන් වහන්සේ නමක් දේශනා කරනවා ස්වාමීනි මම නම් කල්පනා කරන්නේ මේ කටටගත්තු බත් පිඩ ගිලලා ඉවර වෙනකන් ජීවිතේ පැවතුනොත් ලොකු දෙයක්. එච්චරවත් පවතීද කියන්නට බෑ. ඒ තරම් අසාරයි ජීවිතේ කියන එක. තව හාමුදුරුවෝ කියනවා ස්වාමීනි මම නම් මරණානුස්සතිය වඩන්නේ මේ හුස්ම රැල්ල ඇතුළට අරගෙන පිට කරනකන් එක් ආශ්වාස ප්‍රශ්වාසයක් තුල මේ ජීවිතේ රැකිලා තිබුණොත් ඒකත් ලොකු දෙයක්. මොකද ඒ වෙලාවවත් අපිට තීරණය කරන්න බෑ ජීවිතය හොස් වේද කියලා. පස්සේ බුදුහාමුදුරෝ සාදුකාර දීලා දේශනා කරනවා මහණෙනි අන්න ඊතරම් ජීවිතය අස්තිරයි. එක ආශ්වාස ප්‍රශ්වාස රැල්ලක් ඇතුල් වෙලා පිට වෙන තෙක්වත් අපිට මේ ජීවිතය ගැන විශ්වාසය තියන්න බෑ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල මරණය පිළිබඳව දේශනා කළා. එක් අවස්ථාවක මෙහෙම මරණය ගැන නැවත නැවත වර්ණනා කරලා දේශනා කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරමු බුදුහාමුදුරුවෝ මරණය ගැන මෙච්චර කියන්නේ මරණය එහෙනම් මේ ජීවත් වෙනවට වඩා මරණය හොඳ ඇති. එහෙම කියලා කල්පනා කරලා වික්ෂුන් වහන්සේලා සියදි විනසා ගන්නට පටන් ගත්තා. පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දැනගෙන යම් කිසි කෙනෙක් සියදි විනසා ගන්නව නම් එහි තියෙන ආදීනවේ දේශනා කරලා උන්වහන්සේ සියදි විනසා ගන්නට නෙමෙයි මේ මරණය ගැන දේශනා කරන්නේ ජීවිතය ගැන අවබෝධ කරගන්නටයි කියන කාරණේ එතෙන්දී ප්‍රකට කරනවා. එතකොට මේ විදිහට මරණය ගැන අපි නිතර බොහොම සැහැල්ලුවෙන් කතා කරනකොට කෙනෙකුට මේ ගැන බොහොම සැහැල්ලු හැඟීමක් ඇති වෙන්නටත් පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ තව කෙනෙකුගේ ජීවිතේ විනාශ කිරීම සරල දෙයක් කියන එකවත් තමන්ගේ ජීවිතේ විනාශ කර ගැනීම සරල දෙයක් කියන එකවත් නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. ඒකම දැන් මරණය මෙනෙහි කරනවා මරණය අශුභවාදීව හිතන්න හොඳ නෑ ඔය ආදි වශයෙන් කියලා ඉන්නතින් සතෙන් දෙන්නෙම මරුවට කමකුත් නෑ කියලා මේක සාධාරණීකරණය කරගන්න එහෙම තත්ත්වයක් කවදාවත් ලෝකයේ තුල උද්ගත වෙන්නට පුළුවන්කමක් ඒ කියන්නේ එහෙම අපට තර්කයක් ගොඩනගන්නට පුළුවන් කමක් නැහැ. ඒ කුමක් නිසාද? තව කෙනෙකුගේ ජීවිතය පිළිබඳව තීරණ ගන්නට අපට පුළුවන් කමක් නැහැ. මොකද ඒ සත්‍යය යම්කිසි කුසල අකුසල කර්මයකට අනුරූපව උත්පත්තිය ලැබලා තියෙන යම් ආයු කාලයක් වින්දනය කරනවා. ඒතකොට සබ්බේසං ජීවිතං පියං හැමදෙනාටම ජීවිතය ප්‍රියයි. ඒ නිසා තව කෙනෙකුට ප්‍රිය වූ ජීවිතයක් අපි අහෝසි කරනවා නම් ඒක බරපතල අකුසල කර්මයක්. ඒක අනන්ත ආත්ම භවවල අකාලයේ ජීවිත විනාශ වෙන්නට හේතු වෙන බරපතල කර්මයක්. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් තමන්ගේ ජීවිතය පිළිබඳව තීරණයක් ගන්න තමන්ට පුළුවන්නේ. ඒ නිසා සියදි විනාසා ගත්තට වරදක් නැද්ද? හැබැයි තමන්ගේ ජීවිතය ගැන තීරණයක් ගන්න පුළුවන් ද්වේෂ සහගතව නම් ඒ තීරණය ගන්නෙ ඒ පුද්ගලයාට එයින් සිද්ධ වෙන්නේ මහා අනර්ථයක්. ඇයි අනන්ත සසරේ කරන ලද යම් කුසල කර්මයක් නිසා අපි මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවා මෙය මනසින් ප්‍රතික්ෂේප කරනවාද යම් කෙනෙක් ඒ තැනැත්තාට මතු ආත්ම භවවල මනුෂ්‍යාත්මයකට පැමිණෙන්න තියෙන ඉඩ සපුරා ඇහිදීනවා. ඇයි ලැබුණු දෙයයි අපි ප්‍රතික්ෂේප කළේ. ඒ ප්‍රතික්ෂේප කිරීමේ මනෝභාවය නැවතත් මනුලොවට මනස යොමු වෙන්න තියෙන ඉඩ අහුරා දමනවා. එතකොට කල්ප කාලාන්තරයකට මනුලොවට එන්නට තියෙන අවකාශ ඒතනත්තට ඇහිරිය යන්නට පුළුවන්. ඒක පැත්ත. අනිත් පැත්ත තමයි යම් කිසි කුසල කර්මයක් නිසා යම් හේතුවක් නිසා මනුෂ්‍ය ලෝකෙට ආවා වුණත් නැවතත් අර ආයු කාලයේ වෙනකොට දිවි නසා ගන්නට මනස පෙළඹෙනවා. මේක ඇබ්බැහියක් වෙනවා. ඇබ්බැහියක් වෙලා දිගින් දිගටම කඩා ගන්නට බැරි ඇබ්බැහියක් හැටියට සසර යනවා. ඒ නිසා සියදිවි නසා ගැනීම කොයිම ආකාරයකින්වත් අනුමත කරන්න පුළුවන් කමක් නැහැ. අනිත් එක තමයි ශශික මහත්මයා මේ සියදිවි නසා ගැනීම පිළිබඳව අපි ටිකක් නුවණින් බලනකොට අපට පේන ප්‍රධානම කාරණේ තමයි ඇත්තටම දිවි නසා ගන්නේ ජීවිතේ එපා වෙලාවත් මරණය ගැන දැනගෙනවත් නෙමෙයි. අර අපි මුලින් කිව්වා වගේ මම කැමති දේවල් අකමැති දේවල් කියලා ලෝකයේ දෙකට බෙදා ගන්නවා. මම කැමති දේවල් නොලැබෙනකොට මම අකමැති දේවල් සිද්ධ වෙනකොට ඒකට හිලව්වට අනුන්ගෙන් පළිගන්නට ජීවිතේ නසා ගන්නට දඩබ්බර විදිහට පෙළඹෙනවා විනා කිසිම කෙනෙක් තමන්ගේ ජීවිතය ගැන නිසි අවබෝධයක් ඇති කරගෙන හෝ ජීවිතේ මරණය පිළිබඳව නිසි අවබෝධයක් ඇති කරගෙන සියදි විනාසා ගන්නට පෙළඹෙන කෙනෙක් නැහැ. හැම විටම සියදි විනාසා ගන්නට පෙළඹෙන්නේම අනවබෝධය සහ අඥානකම නිසා. මරුණට පස්සේ තමයි තේරෙන්නේ දැන් මරුණට පස්සේ තේරෙන්නේ අනිත්තර තේරෙනවා මේ මොනසේ කරගත්ත මෝඩකම. ඒ විතරක් නෙමෙයි දැන් දිවි නසා ගන්නට වසබුණ ඒ හැම කෙනෙක්ම අවසානයේ කෑකෝ ගහන්නේ කොහොමද? අනේ මම බේරගන්නේ. ඒතර ජීවිතය ගැන මරණය ගැන අවබෝධයකටපත් වුණා නම්
කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ මරණානුස්සති භාවනාව කියන එක යම් කිසි කෙනෙක් හරියට පුහුණු කළොත්, අවබෝධයෙන් පුහුණු කළොත්, මදහත්ව පුහුණු කළොත්, ඒකෙන් කවමදාකවත් ජීවිතයට හානියක් ඇති වෙන්නේ නැහැ. ජීවිතය ගැන කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. පවතින දේ පවතින හැටියට නිවැරදිව අවබෝධ කරගෙන ජීවිතයේ අර්ථ දකින්නටත් මේ සසර ගමන පිළිබඳව යම් අවබෝධයක් ඇති කරගෙන මින් නිදහස් වෙන්නට මඟ හදා ගන්නටත් ඒ තුලින් දොරටුවක් විවෘත වෙනවා. එබඳු ඊටාම නිවන් දකින්නට සහ මනුෂ්‍ය ජීවිතය අර්ථවත් කරගන්නට මින් මහඟු උපකාරයක් ලැබෙන නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මම තවම මරණයට පත් වෙලා නැහැ, ඕනම මොහොතක මම මරණයට පැමිණෙන්න පුළුවන් කියන මේ කාරණය ස්ත්‍රියක් විසිනුත්, පුරුෂයෙක් විසිනුත්, ගිහියෙක් විසිනුත්, පැවිද්දෙක් විසිනුත් නිතර නිතර සිහිපත් කරමින් මේ මරණානුස්සතිය භාවනාවක් හැටියට ප්‍රගුණ කළ යුතුයි කියලා. හොඳයි, මරණානුස්මතිය භාවනාවක් ලෙස ප්‍රගුණ කිරීමේ වටිනාකම පිළිබඳව, මරණය මෙනෙහි කිරීමේ අගය පිළිබඳව අද දවසේ අපට පහදා දුන්නු ගරු පූජ්‍ය කුකුල්පනේ සුදස්සි ස්වාමීන් වහන්සේට අපි පිංපෙත් පොදනවා. උන්වහන්සේගේ ධර්ම ප්‍රචාරක කටයුතු, ධර්ම දේශනාමේ, ධර්ම සාකච්ඡාමේ වැඩසටහන් තව තවත් සාර්ථකව කරගෙන යන්නට චිර ජීවනය, නිදුක් නිරෝගී සුව සම්පත්තිය ලැබේවා කියලා අපි තෙරුවන් අනන්ත මහගුණ බලෙන් ප්‍රාර්ථනා කරනවා. සුපින්වත්නි, භාවනා වැඩසටහනට ඔබගේ ප්‍රතිචාර පිළිබඳව අපි ඉතාමත්ම සතුටටපත් වෙනවා. යමෙක් කරන හොඳ වැඩක ප්‍රතිචාර ලැබීම තුළ ඒක ලිපියකින් වෙන්න පුළුවන්, දුරකථනමතුමකින් වෙන්න පුළුවන්, ඒ ලැබෙන ප්‍රතිචාර අනුව අපි තවත් දිරිමත් වෙනවා. ඒ අනුව ඔබට ඉතා හොඳ සාරගර්භ වැඩසටහනක් දායාද කරන්නට අපි නිබඳ වෙරවැයම් ගන්නවා. ඒ නිසාවෙන්ම අපි ඔබට ආරාධනා කරනවා භාවනා වැඩසටහන පිළිබඳව ඔබගේ අදහස් අපට ලියා එවන්න. නිෂ්පාදක භාවනා වැඩසටහන බෞද්ධ රූපණී නාලිකාව සම්බෝධි විහාරයේ කොළඹ 7 කියන ලිපිණයට. එතකොට අපිට පුළුවන් ඔබ හිතන පතන ආකාරයට ඔබට ගැටළු සාකච්ඡාවක් තිබෙනවා නම් ඒ පිළිබඳවත් සාකච්ඡාවට බඳුන් කළ හැකි ආකාරයේ මාතෘකා තෝරා ගනිමින් තවත් ඉදිරියට යන්නට අප බුද්ධානුස්මති, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනාවලින් අනුතුරුව දැන් මේ මරණානුස්සතිය පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා තව තවත් විවිධ මාතෘකාව ඔස්සේ මේ පිළිබඳව කතා බහ කරන්නට. සතුටට කාරණාවක් තිබෙනවා, බොහෝ දෙනා මේ පිළිබඳව විචාරශීලීව, විචක්ෂණශීලීව සිටින බව ලැබෙන දුරකථන ඇමතුම් වලින් සහ තැපැල්පත් සහ ලිපි මගින් අපට අවබෝධයක් ලැබිලා තිබෙනවා. ඒ නිසා ඒ අපිත් සමග රැඳිලා ඉන්න ඔබට තවත් අපිත් සමග රැඳිලා ඉන්නට ආරාධනා කරන අතරතුරේදී අද දවසේ භාවනා වැඩසටහන මෙතකින් සමාප්ත කරනවා. ලබන සතියේත් හමු වී මේ ආකාරයෙන්ම වැදගත් වූ ධර්මාවවාද, ධර්මෝපදේශ රැගත් භාවනා වැඩසටහනකින් ඔබ හමු වීමට අපි අපේක්ෂා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.